දඩමුදල් වැඩි කළ හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා සකස් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පිරිනැමෙනවා. වාර්ෂික ආදායම රුපියල් 1,80,000ට අඩු ආදායමක් ලබන පෞල්වල සිසුන්ට හිමි දෙමව්පිය මරණ ප්‍රතිලාභ අස්වැස්ම ප්‍රතිලාභී පෞල්වල සිසුන්ටද ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. විනිමය බිල්පත් ආඥාපනතේ යල් පැනගිය විධිවිධාන සංශෝධනය හෝ ඉවත් කිරීම රජයේ අරමුණයි. ඒ අනුව සකස් කළ නව කෙටුම්පත ගැසට් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. දැනට සකස් කර ඇති දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාව නැංවීමේ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. දේශීය වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය සහ පවතින ගැටලු නිරාකරණය මෙහි අරමුණයි.